තවත් මේ ප්‍රශ්නයක් මම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෙනෙකු වශයෙන් මා රාජකාරී කරන ප්‍රදේශයේ ඩෙංගු රෝගේ පැතිරෙනවා එය ග්‍රාමීය ප්‍රදේශයකි ඩෙංගු රෝගේ පාලනය කිරීමට පරිසරයේ සුද්ධ පවිත්‍ර කරන අතරම මානසික දූෂ්‍යතාවයේද නැගී කල යුතු දේව තියෙන බව වැටහෙනවා කියන්නේ පොල් කඩ පෙරලන්න ඕනේ කෘමි අර කීට ආදී සතුන් අනිත් පැත්තට දාලා ඉන්න හරවල මොකද මැරෙනවා ඔවගේ අවස්ථාවේ කියන්නේ පරිපාලනයත් වශයෙන් පරිපාලකික වශයෙන් මෙය මා විසින් කළ යුතුයි මෙය සිදු කළ යුත්තේ කොහොමද කියන එකත් මේ ඒක ප්‍රශ්නයක් ගිහි ජීවිතේ ගිහි ජීවිත රාජකාරී ජීවිතයත් සලකමිත මොකදින හොයන්න අමාරු වී පැත්තේ ඉතින් මේකයි අහන්නේ මේ ජීවිතේ තම කරන්න තියෙන වැඩ පිළිල කළොත් මොකද වෙන්නේ ඒ පාපය කොයි ආකාරයෙන් වෙනවද කියන එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් මේකෙදි දකින්න ඕන කාරණයක් තියෙනවා ලෝකෙහි යම්කිසි සියලු පව් වලින් නිදහස් වෙච්ච උත්තමයන් වහන්සේවත් බාහිත පාපී කියන රහතන් වහන්සේ ඕක වෙනස තෝරා ගන්න ඕනේ ඒ කියන්නේ කාටවත් මේ බෞද්ධියට පව් කරන්න කියනව නෙවෙයි සමහර අවස්ථාවල ඔහු කරන රැකී ආරක්ෂා අනුව හරි මොයේ ජීවිතේ පවත්වාගෙන යන්න හරි විවිධාකාරයේ කුඩා කුඩා පාපයන් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවන් තියෙනවා. හැබැයි පව් කරන්න කැමැත්තයි ඉස්සෙල්ලම නැති වෙන්නේ. පානාතිපාතෝ පටවිරතෝ හෝති. අදින්නා දාන පටවිරතෝ හෝති. යම් කිසි කැමැත්තෙන් බැඳීමක් ඇද්දී කැමැත්ත නම් සාධාරණව නැති වෙලා යනවා. කැමැති නෑ පව් කරන්න. ආයි ඒ කැමැත්ත ඇති වෙන්නේත් නෑ. හැබැයි කරන්න සිද්ධ වෙන තැන් තියෙනවා. एक दिशा तमाय कलातुर की खिंचा भी सो कम मां करो दी पाप का आदि वसीम पिन्नो कोटे पिन्ना नी मुकेश कलातुर की हो पाप या कराने सिद्ध हुना सोता अपन ने बुद्धि ले आके सिद्ध भी नहीं थे माउ मेरी म बिया मेरी म राहतन मेरी म किन्हीं प्राण गाते हो कारण ना तूने अनिखारी तमाय सातरा पाग तो बिन्ना हो यम किसी प्राण गात खिंच जावा कर दे एक सिद्ध भी नहीं वे कारण नहीं सिद्ध भी नहीं है भाई दयानुकंपा इंडिया ने वेडे ने कोटे अंतिम हित මට රස්සාව කරලා වැලකුත් නැහැ මෙහෙමනම්. එහෙම දවසක් එන්න පුළුවන් කවදා හරි. හැබැයි එදා වින්ද ඉස්සෙල්ලම සතර පහෙන් නිදහස්. පාපයන්ගෙන් නිදහස් වීමට උපරිම හිත වැඩෙන්න ඕනේ. අරිහත්ත්වයටපත් වෙන්න ඕන මෙන්න කියන මට වැඩිචගෙන උට තමයි ජීවිත හේතුව කරත් මම නිසා සතෙක් මරන්න මං කැමති නැහැ මට ඕනේ. ඒක අත්හැරලා යන්න හිතෙන්දි. බාහිත පාපී කියන බහැර කළ පව් ඇත්තා කියන තත්ත්වයටපත් වෙන්නේ අන්න හිතෙන්දි. එහෙනම් සෝතාපන්න ඵලයටපත් වෙන්න සිද්ධ වෙන්නේ මොකද්ද? මොනසහතේ කාරිය මරන්න දින කැමැත්ත නැති වෙන එක ඉස්සෙල්ලම. ඒතොර සිද්ධ වෙන්නේ දිට්ටි විපයුත් වෙනවා. සතෙක් මැරීම වරදක් නෑ කියලා හිතෙනවනම්. ඒක දිට්ටි සම්පයුත්යි. කෙසේ හෝ සත්ව ඝාතනයේ වරදක් කියලා දන්නවනම්. දිට්ටියෙන් තොරයි දිට්ටි විපයුත්යි. සතෙක් මරන්න කැමැත්තක් තියෙනවනම්. සෝමනස සහගතයි. කැමැත්තකුත් නැත්නම් උපේක්ෂා සහගතයි. හැබැයි වැඩේ කරිනවා අර ප්‍රාණඝාතයේ සිද්ධ වෙනවා අකුසල සිත්තොලි එතෙන්ට ගියාට පස්සේ යම් කිසි අකුසලයක් සිද්ධ කළා නම් සෝමනස්ස සාගතව අකුසල් පව් කරන්න පව් කරයි වට සෝමනස්ස සාගතව ප්‍රාණඝාත කරන්න බෑ ඒකේ කාරණා දෙකක් තියෙනවා එකක් කරිනවා මේ දෝමනස්ස සාගතව අනික උපේක්ෂා සාගතව ඒසා යම් කිසි කැමැත්තක් නැති වුණාම උපේක්ෂා සහගත වෙනවා. දෘෂ්ටි විපයුත්තයි. ප්‍රාණඝාතයේ වැරදි බව දන්නවා. එහෙනම් ඒ පාපයේ තිබෙන ආපාගත ශක්තිය උට හිටින්නේ නැහැ. ඒකෙන් ඒක හක් වෙලා යනවා. හරි වැටෙන් රස්සාව. රස්සාව දාලා නිකන් ඉඳ විදියකුත් නැහැ ජීවත් වෙන්න ඕන. එහෙනම් ජීවත් වීම සඳහා රස්සාව කරන හින්දා අයුක්තියක් අසාධාරණයක් නොකර විදියකුත් නැහැ රස්සාවත් අරින්නත් බෑ කියනවනම්. ඒක ලෝභ සහගත හිතරයි ති. රස්සාවගෙන් ප්‍රශ්න एक गाने तमंग कमेतीय रस्सावा कर उपेक्षा सहगता है एक वेरदी बाबा दान दिट्टी विपयुक्त है ना उपेक्षा सहगत दिट्टी उपयुक्त कि मट ना मट इंदा नहीं मट कर विधि से इंदो आनी मगे भी तरक ना मंगो कत्ला मिलाटा निकांग मत अदा तीन वाला ससंकारी का
එහෙනම් ඇති වෙන්නේ පාප කර්මයන්ගෙන් බාරම තියෙන අටවැනි පාප කර්ම සිතිවිල්ල. ඒ සිතිවිල්ලේ තිබෙන අපායගාමි ශක්තිය දිට්ටි විප්පවෙදිනකොටම ඉවරයි. අනික් හැකියාවන් ඔක්කොම එන්න එන්න බල බැහැලා තියෙන්නේ. ඒ රක්ෂාව ඒ தත්ත්වයට පත් වෙන ඔහු යම් හිතකින් කියන අනේ මට මෙහෙම රස්සාවක් නැහැ වැඩක් නැහැ. මට දෙහැමින් සාමීන් ජීවත් වෙලා මේ ඉදිරිය ගත කරන්න කාලයක් තිබුණා. ඔන්න ඔය යහපත් හිතවිල්ලත් යහපත් කතාවත් දෙක වැඩිකල් ක්‍රියාත්මක වෙන්නේ ඉසෙල්ලා. මොන ක්‍රමයක් හරි යදිනවා ලෝකේ කරකිලා ගිහිල්ලා හරි. ඒ බඳු දෙයින් වෙන් වෙලා ජීවත් වෙන ක්‍රමවේදයක්. ඒ ලෝකේ ස්වභාවයේ හැටි. යහපත් හිතවිල්ලත් යහපත් කතාවත් දෙක මුල් කරගෙන යහපතට අවශ්‍ය පසුතලයක් ගොඩනගලා දෙනවා. වැඩිකල් යන්නේ ඉසෙල්ලා ඒකට ක්‍රමයකුත් හැදේ එතකොට. නොකර වැරිකමට කෙරුවට එහෙ මේවා බෞද්ධයන් අතින් කෙරෙනවා. නමුත් රහතන් වහන්සේගෙන් ජීවිත හේතුරා කෙරෙන තත්ත්වෙට උපරිමයේ සුද්ධ වෙන්නේ එහෙමයි. ඒ මාර්ගය අනුගමනය කරන කාලේ මේ අත්බැවි යම් තරමක් ඒකින් බිඳිලා හිටියානම් බිඳෙන්න ක්‍රමයකුත් හරියනවා නම් හරියනවා. එහෙමත් නැත්නම් මේ අවසාන ඒ වගේ අත්බැවක පරිසරයක උපදින අවසාන අත්බැව වෙනවා. මොකද ඔහුගේ කැමැත්තක් නැහැ චන්ද්‍රාගෙන් මිදිලා තියෙන එතන. ඉතින් නැවත ඔහු දෙව්ලෝක හරි ගිහින් උපදිනවා මිසක් ආයි කීටිය මරණ තැනක උපදින්නේ නැහැ. ඉතින් ඔක තේරුම් අරින්න කටයුතු කරගන්න. ඒවා තහනම් කරලා එපා කියලා කියනවා නෙමෙයි. ඒ වගේ අවස්ථාවත් වල කටයුතු කරන්න සිද්ධ වෙන හැටි ඔය කිව්වේ. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.